අනුකුල අද හයික් එක ආවේ දැන් අපි බදුල්ල පස්සර පාරේ ඇවිල්ලා 390 එතන තියෙනවා තේවත් එකට එන්න පාරක් ඒ පාරේ දැන් මේ කිලෝමීටර 3ක් 3.5ක් විතර ඇවිල්ලා ඉන්නේ අදත් අපි ඉන්නවා තාරක එයාගේ මාපස ඉතින් කාලෙකින් දැන් අපිට තව යන්න තියෙනවා හැබැයි මේකේ පාර හොඳටම අබලන් අපි බයික් කරලා යන්නේ තව කිලෝමීටර 4ක් විතර බයික් කරලා යන්න පුළුවන් වෙයි ඊට පස්සේ ඒ තැන තියෙන ගෙවල් වල බයික් එක දාලා ඊට පස්සේ තමයි නමුනුකල නගින්න තියෙන්නේ හරි අපි එහෙනම් ඉස්සරහට යනවා Everybody is kindly invited to feel the nature we are going to enjoy the nature not to destroy the nature This is a kind request and humble request to be nature lovers on the summit of natural mountains. And this is really an arduous work. If somebody came by jeep or comfortable vehicle, they would not feel such a thrill. But as we rode our motorcycles, it was an arduous task. But keeping all the mannerisms in favor of the nature. Thank you. අපි දැන් ඒ නමුකුල නගින්න සාමාන්‍ය බස් එක නවත්තන තැනට මෙතන ඇවිල්ලා ඉන්නේ. බයික් ටික දැම්මා අපිට ගමේ පුතාලා කීප දෙනෙක් ගව කරා. එතකොට දැන් හයික් එක පටන් ගන්නවා. එහෙනම් වෙලාව දැන් 3යි. වාහන නවත්තන කන ඉඳලා තිබුණු පාර දිගේ ඒකේ මේ වාහන නම් එන්න බෑ සමන බයික් එකන යන්තක් දුර එන්න පුළුවන් ඒ බයික් නවත්තන තැනක් නෑ ඒ හින්දා තමයි අපි ඒ පහල නවත්තලා ආවේ එතකොට දැන් මෙතනින් ඒ පාර ඒ තේවත් ඉවරෙනවා මෙතනින් උඩට අපි දැන් කැලෑවට ඇතුල් වෙන්න යන්නේ දැන් වෙලාව 3:40යි අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා උඩට ගිහිල්ලා වීඩියෝ එක දාන්න හරි අර මං කිව්ව කැලෑට ඇතුල් වෙන තැන මෙතන දැන් අපි කැලේ දිගේ තේවත්තට උඩින් තමයි මේ යන්නේ ප්ලේස් එක දැන් එතනින් පස්සේ කණු වගේ හිටවලා තියෙනවා මේ වගේ ඔගොල්ලෝ පාර වරදින්න නැති වෙයි දිගටම අඩිපාර තියෙනවා එන්න මේවා කොන්ක්‍රීට් කණු ඇවිල්ලා විනාශ කරන්න නම් එපා මේ පරිසරය දැන් ආරංචි වුණා උඩ පොලිතින් බෝතල් විදුරු බෝතල් හැමදේම දාලා අපවිත්‍ර කරලා තියෙනවා ළඟදිම මේකත් තහනම් වෙන්න නියමිතයි. ඒ හින්දා මේක බලන ඕගොල්ලෝ ඉල්ලන්නේ තියෙන්නේ විනාශ කරන්න නම් එපා. දැන් මෙතන ගහලා තියෙනවා බෝතල් එපා. පරිසරයට හානි කරන්න එපා. හැමතැනම මේ වගේ කණු දාලා තියෙනවා. පාර වරදින්නේ නැහැ. අඩිපාරක් තියෙනවා. අපි යන් උඩට. දැන් ඒ කැලෑව පහු කරලා ඇවිල්ලා තිරිවානා ගල් තියෙන කොටසකට ආවා. ඕගොල්ලන්ට පාර වැරදෙන්නේ නැහැ. හැමතැනම පටි වගේ කලින් ආපු අය බැඳලා තියෙනවා. ඉතින් අඩිපාර දිකටම තියෙනවා. උඩට එන්න තියෙන්නේ. අපි එක සමිට් එකකට ආවා. ඕගොල්ලන්ට තව ගොඩක් YouTube එකේ වීඩියෝස් තියෙනවා වගේම මෙතන ඉස්සල්ලාම නැගපු ගමන් තියෙන පළවෙනි කැම්ප් සයිට් එක එතන මෙතන කැම්ප් කරන්න එපා. තව සමිට් එකක් තියෙනවා එහා පැත්තේ. එතන තමයි ප්‍රොපර් ප්ලේස් එක. ඉතින් මේක අනිත් ඇන් වල වගේ නෙමෙයි 360 ඩිග්‍රී view එකක් පේන්නේ නැහැ මෙතනදී. ඒ නමුනුකල හැටි. එතකොට ගස් වටේට තියෙනවා. අද අපි අනිත් කැම්ප් සයිට් එකේ කැම්ප් එක ගහන්න යන්නේ. කොහොම හරි මේ කහමාරක වගේ ගමනකින් පිටෙන්න පුළුවන් වුණා. ඔන්න අපි අපේ සමිට් එකට ආවා. මේ අපි හිට මේක ක්ලීන් කරන් පුළුවන් තරම් ඈ. ඔය් යස්, this burnt area and go. මේ පුතා මෙතන හැමතැනම shopping කොල දාලා, ඒතර කඩ දාසි හැමතැනම දාලා තියෙනවා. ඉතින් දැන් මම දැක්කා post කීපයක්ම තියෙනවා. ළඟදීම නමුණු කුල තහනම් වෙයි. ඉතින් අපි හෙට බලාපොරොත්තු වෙනවා මේ කැම්ප් සයිට් එක අපිට පුළුවන් විදිහට ක්ලීන් කරන්න. ඔගොල්ලෝ අය එනවනම් කාරුණික ඉල්ලීම
මෙතන කුණු දාන්න එපා. අරගෙන හැම දෙයක්ම ආයෙත් අරන් යන්න. හුළඟ වැඩි නෑ. අපි බලමු හෙට උදේ සන්රයිස් එකත් එක්ක අපි ඩ්‍රෝන් එක යවන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙතන තියෙන අනිත් සමිට් වලට වඩා කඳුවල වගේ නෙමෙයි. මෙතන මේ වටේ වට වෙලා තියෙනවා ගස් වලින්. අපිට එහින්දා මේ view එක බලන්න බෑ. නමුත් අපි තව යන්න තියෙනවා අර බුදු පිළිමයක් එහෙම තියෙන තැනක් තියෙනවා. අපි තව ටිකෙන් යනවා. report වල තිබුණු විදිහට ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ තුළු ඌව පළාතේ තියෙන උසම කන්ද තමයි නමුණුකුල. ඒ නමුණුකුල කියන්නේ peak set එකක් තියෙනවා. ඒකේ උසම තැන තමයි මේ නමුණුකුල. අපි අද කැම්ප් කරලා තියෙන්නේ. ඉතින් මේ අවාසනාවකට මෙතන මේ 360 view එකක් අපිට බලන්න බෑ. කැලේ වැවිලා තියෙන්නේ. අපිට ඉතින් ඕගොල්ලෝ drone එකෙන් පෙන්වන්න පුළුවන්. අපිට මෙතන ඉඳලා තවත් පොඩ්ඩක් යන්න පුළුවන්. මෙතනින් පස්සේ කෙලින්ම තියෙන්නේ මේ ප්‍රපාතයක්. මෙතනට view එකක් නම් පේනවා මම දන්නේ නැහැ මේ ප්‍රපාතය පේනයිද කියලා. දැන් අද නමුණුකුල දෙවනි දවස. අපිට ඉතින් ඊයේ රෑ බුදුම සීතලක් තිබ්බේ. තාමත් සීතලයි. ඉරිගඩු වෙබිලා තියෙන්නේ. මේ නිින්ද කියන නෑ මට. හැබැයි අපේ මාමසන්න නිදාගත්තා. තරකට නිින්ද ගියේව නැල්ලු. ඉතින් හේතුකුත් තියෙනවා. උදේ දවසේ ටාස්ක් එකක් බාර දුන්නා. ඒක සෑහෙන පැටික් එකක්. කොමාරි කොමාරි දැන් වෙලාව වෙලාව 6:36යි. ඉර පායලා තියෙන්නේ සන්රයිස් එක ගන්නම් කියලා හිතානිෂා. ඒකේම නෑ සීතලත් එක්ක පින්න තියෙනවා. එම්බ්‍රසගතී උත්තයක් තියෙනවා. හරි අපි එනන් බලමු එළිය කොහොමද කියලා. නමුණු කුල සමිට් එකෙන් අපි කැම්ප් එක තිබුණු තැන ඉඳලා එළියට එනවා. අද උදේට අපි කඩල කන්නේ. කඩල හොඳ ආහාරයක් වෙයි අපිට. Now especially your attention must be taken regarding this. There are pieces of glasses here. So we can't say early hikers are mother natures. Now here pieces of glasses. What will happen? So this kind of bad behavior should come to a standstill. Now this is a beer tin used by the early hikers. This is broken glass. How dangerous it is. We must love the nature, means love the animals. Now they are right. That is politics. Why is this? Can't we love the nature? Can't we take them home? Couldn't they take them and burn or recycle? Why should we do?
So if this is a beautiful girl, the girl has been raped by these hikers. If this area is a pretty girl, a damsel, they have raped that damsel as well. We should not do so. We must love the nature. The nature then will love us. මේක දේශීය සාකයක් මේ විනාශ කරලා තියෙන්නේ. මේක ලෝකේ කොහෙවත් නෑ. ලංකාව විතරයි තියෙන්නේ. මේ රත්මල් සාකේ වලන්න ගහ කපලා අයිසොක්‍රා. කාටවත් හිතෙනවත් දන්නේ නෑ මෙච්චර දෙයක් කරලා මේ යන්නේ පරිසරයට ඇයි කියලා නම් තේරෙන්නේ නෑ අපිට. මොකද මේ මේ ගහක උනත් මේ දිරච්ච අත්තක් තියෙනවා කඩා ගන්න පුළුවන් මේ. පරිසරයට හානියක් නෑ. මේ දිරච්ච අත්තක් අරගෙන පොඩිවට කපලා බලන්න අපි පොඩි ලිපක් හදාගත්තේ. ඒකෙන් අපේ කෑම ඔක්කොම විසගත්තා. හයික් එනවනම් විනෝදේ විතරක් නෙමෙයි මේ පරිසරය විඳින්නමයි ඕනේ. විඳගන්න තව කෙනෙකුට ඉතුරු කරලා යන්න. මතකයන් සියල්ල රැගෙන යන්න. ගෙනාපු සියල්ල මරයි යන්න. අපි කඩල එකක් දැන් තැම්පිලා අපි දැන් කන්න යන්නේ. අපි නෑ. අපේ උදේ ආහාරය. නියම ගාන. දැන් සීතල ගතිය හොඳටම අඩුයි. හොඳට අවුව පායනවා. මේ කාලේ ගාවත් කරදරයක් නැහැ කියලා. ඔව් මේ ජූනි මාසේ දැන් මේ සැරේ නම් අපි දන්නේ නැහැ මේ කොහොමද වර්ෂාපතනය තිබ්බේ කියලා. හැබැයි ලිඳේ වතුර දිනන හොඳට ඒක බොණ්ඩ නම් පාවිච්චි කරන්න සුදුසු නැහැ. නමුත් ඕගොල්ලන්ගේ හෝදන දේවල් වලට ඒ වගේ වැඩ වලට යොදා ගන්න පුළුවන්. බොණ්ඩ වතුර අනිවාර්යෙන් අරන් ඉන්න. දැන් එන සංඛ්‍යාවත් එක්ක ඕගොල්ලෝ තීරණය කරලා කෑමු යන්න ගන්නත් ඒක බෑ. මේ වතුර වලින් ලොකු ප්‍රශ්නයක් නම් උන්නේ අපිට. එතකොට තාරක මට දුන්නා. ඉතින් මම දැන් මේ කණ්ඩයන්නේ. නමුණු කුල උඩ ඉඳලා කඩල උදේ ආහාරේ. ක්ලීන් කරන්න යන්නේ මේ දාලා තියෙන දේවල් හැම එකක්ම අපි එකතු කරනවා තාරක අතර වීදුරු එකතු කරනවා වීදුරු වෙනම දාන්නේ ඔක්කොම එකට දාන්නේ පාසු ගන්න නෑ නේ පුළුවන් නේද අපි පුළුවන් තරම් දුර ගෙනියමු ඉතින් ඕගොල්ලෝ ආවට පස්සේ මේ වගේ පුළුවන් තරම් ඔයගොල්ලෝ පුළුවන් තරම් මේක සයිට් එක ක්ලීන් කරලා යන්න තව එන කෙනෙකුට අය නිදහස පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. එහෙම මානසිකත්වයක් නැත්නම් එන්න නැතු ඉන්නක ඒක වඩාත් හොඳයි. දැන් අපිට පුළුවන් විදිහෙන් උපරිමෙන් අප
අපි ප්ලාස්ටික් ටික එකතු කරලා පිට්ටුවා. ඊට පස්සේ මෙතන බෝතල් තින් ගන්න නැති ද්‍රව්‍ය ටික දිනවා. දැන් අපි ඒවා තාරක තමයි ඒකේ උස්සගල යන්නේ. එයා කමන්ඩෝනේ. කමන්ඩෝනේ. එතකොට දැන් අපි ටෙන්ට් එක අයින් කරන්න යන්නේ. එතකොට මේ විදිහට අවසාන වශයෙන් උත් දැන් ඊයේ ඉඳලා දැන් මේක බලන අය ඕගොල්ලෝ හිතේ හැමදාම කියන්නේ එකම වචන කියලා. ඒ වුණාට මේක අතිශය වැදගත්. ජරා කරන්න එපා, කුණු දාන්න එපා. මේ වගේ ආවට කමන්නේ ක්ලීන් කරලා යන්න. අනාගත પરම්පරාවට මේවා දායද කරලා දෙන්න නැත්නම් මම දැක්ක පෝස්ට් කීපයක් තහනම් කරන්න નિયમિતයි. එහෙම වුණොත් අපි කාටවත් මේ දේවල් නැති වෙනවා. හරි. එහෙනම් අපි ටෙන්ට් එක ගලවලා keep the nature as it is. දැන් ඔක්කොම වැඩ ඉවරයි. දැන් බෑග් පැක් කරගත්තා. දැන් අපි යන්න යන්නේ. ඉතින් ඊයේ අපි 3-4 විතර වෙනකොට ආවා. හොඳ සුන්දර රාත්‍රියක් ගත කරා. පරිසරයේ වින්දා. ඊට පස්සේ තිබුණු කැලි කපල ඔක්කොම අපි ගත්තා. විනාශයක් කරේ නැහැ පරිසරය. පරිසරයේ තිබ්බට වඩා හොඳින් අපි පිරිසුදු කරලා අපි ගෙනාපු හැමදේම අරන් ගිහිල්ලා පරිසරයේ තිබුණු විදිහටම තිබුණා. ඉතින් එහෙනම් ආයෙත් දවසක මේ වගේ ට්‍රැවල් වීඩියෝ එකක් හම් වෙනවා. අපි තව පහළට යනකොට වීඩියෝ කීපයක් ගන්න බලාපොරොත්තු වෙනවා. පැච් එකෙන් එළියට ආවා. දැන් මෙතන ඉඳලා තේවත්ත දිගේ තමයි යන්න තියෙන්නේ. අපි සාමාන්‍ය විනාඩි 40කින් වගේ බැස්සා. යනකොට නම් අපිට පැයක් විතර ගියා මේ ටික යන්න. අපි උඩට ගිය දුර ගෙවාන ගියාට පාඩු නැහැ කියලා ඉතින් අපේ හිත කියනවා. දැන් අපි මෙතන මේගොල්ලෝ ගමේ කට්ටිය පොඩි නිකන් දේවාලයක පොඩි කොටසක් වගේ තියෙන්නේ. මෙතන ඒගොල්ලෝ බුදු පූජා පවත්වලා තියෙනවා. එතකොට මෙතන පොල් ගහන තැනක් එහෙම තියෙනවා. අපි ඉතින් මේ ගමට අයිති තැනක තමයි අපි මේ වාඩි වෙලා ඉන්නේ. අපි දැන් උඩ ඉඳලා වැස්සා ෆොරස් පැච් එකේ ඉවරනකල් දැන් මෙතන ඉඳලා පාර තියෙනවා තේවත්ත මැදින්. අපි ටිකක් රෙස්ට් එකක් ගත්තා, බිස්කට් කෑවා. ක්ලයිමේට් එක වෙනස් වුණා, තිබුණු අවුව ගැතිය නැති වුණා. දැන් වලාකුළු වලින් සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ. මීදුමත් ටික ටික එනවා. අපිට තව පැය භාගයක් වගේ යයි ගමට යන්න. පහලට ආවා. තව අපිට මීටර 20ක් වගේ තියෙන මේ ගෙදරට බයික් දාපු තැන. දැන් වෙලාව 12:24. අපි ටිකක් මග නැවතිලා ආවේ නැත්නම් අපිට පැය එකමාරේ වගේ එන්න තිබ්බ. අපි පටන් ගත්තේ 10ට. පැය දෙකමාරක් ගියා අපිට එන්න නේ. ඔව් පැය දෙකමාරක්. සෑහෙන වෙලාවක් ගත කරා අපි. එහෙනම් අපේ නමුණුකුල ගමන මෙතනින් ඉවරයි. ආයේ ජීවිතේ බොහෝ විට ඉතින් නමුණුකුල එන්නේ නැති වෙයි. පළවෙනි සහ අවසාන නමුණුකුල හයික් එක. අපි නැංගේ අන්න අර මුදුනට. එහෙනම් අපි වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මේ වීඩියෝ එක YouTube එකේ දැම්මට පස්සේ ඔයගොල්ලෝ channel එක subscribe කරන්න. අලුතෙන් අලුත් මේ වගේ hike video එකකින් හමු වෙමු.